අයිබවන් හැමෝටම සුබම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ඔන්න සුපුරුදු පරිදි ලංගතු කමින් ලංකාවේ අංක 1 ඔන්ලයින් පන්ති කලාව හඳුන්වලා දුන්න අයිලයිනින් කොලෙජ් එකේ සිංහල පන්තියත් එක්ක ඕ අලුත්පත්ම් වෙලා. හරි අලුත්පත් අරගෙනද හම්බෙලාද මන්ද? රයිට්. ඉතින් පොඩ්ඩක් ප්‍රමාද වුණාද? ඒකට හේතුව තමයි අකුණු මාමා සහ ගොරවිලි මාමා දරුණු ලෙස ප්‍රහාර එල්ල කරන්න ගත්තා. දිගින් දිගටම චුට්ටක් ප්‍රමාද කරා. දැනටත් පොඩ්ඩක් එහෙම අකුණු මාමා ඒ අකුණු මේ ගෙරව මාමයි අකුණු නැන්දයි පොඩ්ඩක් සද්දේ දානවා උඩ රණ්ඩු වෙනවද කොයි මොකක් හරි එකකට. ඉතින් මේ සමතයකට පත් කරගන්න බැලුව බැලුව වැඩේ හරියන්නේ නැහැ. අකුණු මාමයි දෙන්න සැරටම රණ්ඩු වෙනවද කොයිද? එහෙනම් ඉතින් මට යාළුවෙක් දුන්නලු පොත. හරි. අද ඉතින් යාළුවාට ආපහු ඊළඟ වසරේ පොත් ඉල්ලනකොට ඕක දුන්නාම තමයි පොත හම්බෙන්නේ. එහෙනම් අපි අද දවසේ වැඩේ පටන් ගමු. අද අපි විශේෂ වැඩක් කරන්නේ. වැඩ තුනක් තියෙනවා. මේ එකක් අපි ආයතනය විසින් ඔබට දැනුම් දීලා ඇති නේද? අලුත් විෂය නිර්දේශය අපි 6 වෙනිදා සිට ආරම්භ කරනවා. ඒ කියන්නේ හෙට ඉඳලා තමයි අපි අලුත් විෂය නිර්දේශය ආරම්භ කරන්නේ ආයතනයේ සියලුම ගුරුවරුන්. ඉතින් අද දවසේ මම අපූර්ව වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා ඔයගොල්ලොත් එක්ක කරන්න. මම මුලින්ම කියලා ඉන්නම් අද දවසේ ඔයාට මාත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වුණා මොනවද හැදෙන්නේ කියලා. දැන් ගහක් හිටවම හැදෙන්නේ ගෙඩිනේ නේ, මල් පිපෙනවා ගෙඩි හැදෙනවා. කෝ බලන්න මේ තමන්ට මොලයක් තියෙනවා කියලා විශ්වාස කරන කට්ටිය පොඩක් අත උසන් හෑන්ඩ්මක් හදන්න තමන්ට මොලයක් තියෙනවා කියලා හිතන කට්ටිය. කෝ බලන්න මොලයක් තියෙනවා කියලා හිතන කට්ටිය හෑන්ඩ්මක් එකක් දාගෙන යන්න බලන්න මොලයක් තියෙනවා කියලා හිතන කට්ටිය. සෑහෙන කට්ටියට මොලේ තියෙනවා කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. අද මම ඔයගොල්ලන්ට අවස්ථාවක් දෙනවා ඔයාට මොලේ තියෙනවද කියලා ඔප්පු කරන්න. හරිද? බලමු අද කවුද තමන්ට මොලේ තියෙනවද කියලා ඔප්පු කරන්නේ කියලා. අපේ මොලේ තියෙන කොටස් දෙකක්. එකක් මේකේ දෙපැත්තට මාරු වෙලා සමහර වෙලට ඇත්තේ මම පෙන්නන්නේ මේ පැත්තනේ වම් මොලේ. ඔයාට පේන්නේ දකුණුත් දන්නේ. මේක වම, මේක දකුණ. එතකොට අපේ දකුණු පැත්තේ තමයි මෙමරි එක තියෙන්නේ. මේ පැත්තේ තමයි තාර්කික බුද්ධිය තියෙන්නේ. ඒ කියන්නේ අපි මතක තියාගන්න දත්ත තියෙන්නේ මේ පැත්තේ. මෙමරි ෂිප් එක, හાર્ඩ් ඩිස්ක් එක, එහෙම නැත්නම් ස්ටෝරේජ් එක තියෙන මේ පැත්තේ. අපි ටිකක් හිතලා ඉවරලා කල්පනා කරලා එක එක දේවල් කරන්නේ. ඒ කරන්නේ මේ පැත්තේ. අද මම පොඩ්ඩක් ඕගොල්ලන්ගේ මේ පැත්ත දියුණු කරන්න ලෑස්ති වෙන්න. බලමු මේ පැත්ත වැඩ කරන අය ඉන්නවද කියලා. පොඩ්ඩක් මලකඩ කාලා එහෙම තියෙනවා නම් අපි ටොක් ගාලා තට්ටුවක් එහෙම දාලා මලකඩ අරගෙන අලුත් පන්තියට යන්න ලෑස්ති වෙන. බ්‍රේන් එක මොලේ පොඩ්ඩක් ට්‍රේනින් කරන්න තමයි ලෑස්ති. මම හිතනවා ඔබ මේ අභියෝගයට ලෑස්ති කියලා. ලෑස්තිද? පොඩ්ඩක් මේ කැමරාව පැත්තට මෙහෙම කළා ඔළුව නමන්න චුට්ටක්.
මෙහෙම නමල පටක් කැමරා පැත්තට ඔළුව නමාගනින්. පොඩක් ඔළුවට මේ පොඩි තට්ටුවක් දැම්මේ පොඩක් හෙල්ලෙන්. හරි. මම හිතනවා ඔයගොල්ලෝ ලෑස්ති ඇති කියලා. එහෙනම් මේ ඔයාට ඕනි වෙනවා මෙන්න මේ වගේ කොලයක් දැම්ම ගන්න මේ වගේ කොලයක්. බෝට්ටුවක් හදන්න නෙවෙයි, රොකට් එකක් හදන්න නෙවෙයි. මේ වගේ කොලයක් ඕනි. ඊට පස්සේ මේ වගේ බ්ලේඩ් එකකුත් ඕනි. පරිස්සමට පාවිච්චි කරන්නේ. බ්ලේඩ් එකක් නැත්නම් පේපර් කටරයක් වුණත් කමක් නැහැ. එහෙමත් නැත්නම් අර ඕගොල්ලන්ගේ මේ පැන්සල් වල් කරන කටර් එක තියෙන්නේ. ඒකේ තියෙන බ්ලේඩ් එක වුණත් ඇති මේ වැඩේට. මන්නයක් පිහියක් හරියනවද? ඒව හරියන්නේ නැහැ. මොකද මන්නේකින් පිහියකින් මේ වැඩේ කරන්න බෑ. හරි. මං හිතනවා ඔය කට්ටිය දුවලා දුවලා ගිහලා දැන් බ්ලේඩ් තල ගේන්න නම් මනම් ඔක්කොම ගේන්න කැසර් ලොකු කොලයක්ද කියලා අහනවා නෑ. මේ සයිස් කොලයක් ප්‍රමාණවත් ලොකු කොලයක් වුණත් ප්‍රශ්නයක් නෑ. මේ මේ සයිස් එකක් වුණත් වඩා වැලේසි. නැත්තම් ඉතින් CR කොලයක් වුණත් තනි පැත්ත ඇති. CR කොලයක් වුණත් කමක් නෑ. හරි. මේ අද සින්දුවකුත් තියෙනවා. ඒක ටිකක් පහු වෙලා මම කියන්න. චුට්ටක් පරක් වෙච්ච නිසා මම තිය බයෙන් බයෙන් ඉන්නේ. මේ ගෙරවිලි මාමා විදුලි නැන්දට බයිනවද? විදුලි නැන්දා ගෙරවිලි මාමට බයිනවද කිය බල බල අපට බයෙන් බයෙන් ඉන්නේ. හරි. මං හිතන්නේ කට්ටිය හොයන්න කියලා. කවුරුත් කැමරාවල නැහැ. හරි ඕනි කරන්නේ බ්ලේඩ් එකයි මේ වගේ කොලයයි පෑනයි. පෑනකුත් ඕනි. පෑනකුත් ඕනි. ඊළඟට ඕනි කයි පරක් කරන ආය යන්න පුළුවන්. අනේ අයියේ සර් කියලා අහනවා. I don't know why. I don't know why. You don't know. You don't know. I don't know why. You don't know. No. Don't know. No. No. එයාගේ කොලයක්, බ්ලේඩ් එකක් සහ පෑන. හරි. එතකොට ඔයා නිර්මාණය කරන්න යන්නේ හරි අලුත් වැඩක්. මම ඒක නිර්මාණය කරන්න කලින් සර් පේපර් කට එකක් කමක් නැද්ද? ප්‍රශ්නයක් නැහැ. පේපර් කට කියන්නේ කපන එකක් නෙමෙයි එහෙම. දැලි පිහක් උනත් කමක් නැහැ. උල මේ අර මෙහෙම වක්ක නැති එකක් තිබුණා නම් මේස පිහක් හරි කමක්. අපයි ඉතින් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ ආයුධ කියන්නේ කැපෙන මිදෙන එකක් නිසා. මහා වරුසාව ළඟට මාව කැඳගෙන හරි මං හිතනවා හොයාගත්ත කියලා. හොයාගත්ත කටි ඔක්කොම හෑන්ඩ් මාක් එකක් දාගෙන 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 යන්න. හරි. දැනට දැන් මේ වැඩේ පටන් ගන්න කලින් මම පොඩි මේකට පාවිච්චි කරන මෙතඩ් එක මොකක්ද කියලා මං ඉස්සෙල්ලා කියලා දෙන්නම්. ඒකට ඔයා අර මේ ගත්ත කොලයට අමතරව වෙනත් කොලයක් පාවිච්චි කරන්න ඕනේ. මේ ගත්ත කොලයට අමතරව සතුර හරියන්නේ නැහැ. සතුරක් බෑ. මේ ගත්ත කොලයට අමතරව වෙනත් කොලයක් ඕනේ.
හරි. හරි නේද ගත නේද? හරි. ඔන්න එන වැඩේට ලෑස්ති වෙන්න මම ඔයත් කරන්න යන වැඩේට මෙතඩ් එක මොකක්ද කියලා ඉස්සලා කියලා දෙන්නයි හදන්නේ. කොහොමද අපි මොලේ කොහොමද ට්‍රේනින් කරගන්නේ ওই වැඩේට කියලා. ටික පොඩි පැහැදිලි වෙන්නත් එක්ක මම පොඩි ප්‍රශ්නයක් අහනවා මේ ඒ ප්‍රශ්නෙන් පස්සේ තමයි මම කෙනෙක්ව තෝරගන්න වෙනවා මේ වැඩේට ඉක්මනට මාත් එක්ක සම්බන්ධ කර කර මාව ඇහෙනව නේද? හරි. එක්කන්ටම එක්කෙනෙක් තෝරගන්න වෙනවා. ඒ නිසා මම පොඩි ප්‍රශ්නයක් අහනවා. ඒකට ඉස්සෙල්ලාම උත්තරේ දෙන කෙනාව තමයි මම ඉස්සෙල්ලාම තෝරගන්නේ. හරිද? මම ඔයගෙන් අහන ප්‍රශ්නේ මෙන්න මේකයි. බලමු නමකුත් කරේ නෑ දැන් කට්ටිය තියෙන මං අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න හරිද ඉස්සලම උත්තර දෙන කෙනා තමයි මේ වැඩේට තෝරගන්නේ මට දැන් මූණ බල්ල තෝරගන්න බැරි නිසා මම ප්‍රශ්නයක් අහනවා අමාරු ප්‍රශ්නයක් අහන්න ඒකට ඉස්සලම උත්තර දෙන කෙනා මං තෝරගන්න හරිනේ ලෑස්තිද මම ප්‍රශ්න අහන්නයි ලෑස්තිය ඇඟිලිම කෙල පොඩ්ඩක් ගාලා පිරිසුදු කරලා අර මාලික අයියා බෝල් දානවා වගේ මාමා බෝල් දානවා වගේ ඇඟිලිම පිරිමැදලා තියාගෙන ටික් 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 ගාලා එවන්න ඕනේ හරි 1 2 3 චන්ද්‍රිකා තාක්ෂණේ පියා කවුද චන්ද්‍රිකා තාක්ෂණේ පියා කවුද ලක්ෂිකා ඉස්සලම උත්තරේ වන්නේ ලක්ෂිකා උත්තරේ වල ඉවරයි ලක්ෂිකා එවනවා උත්තරේ ලක්ෂිකාට පුළුවන් හෑන්ඩ් මාක් එකක් දාන්න මයික් එක ඔන් කරන්න ලක්ෂිකා ඇහෙනවා සර් හරි ලක්ෂිකා කැමරා ඔන් කරලා නේ තියෙන්නේ ඔය ලක්ෂිකා හොයාගම් හරි තපරක් ඉන්න ලක්ෂිකා හරි මෙන්න ලක්ෂිකා තමයි අපේ වැඩේට ඉස්සෙල්ලම සම්බන්ධ වෙන්නේ දැන් කට්ටිය මොකද්ද වෙන්නේ කියලා හොඳට දැන් මම මේ හැමෝගෙම මොලේ වැඩ කරනවද කියලා බලන්න අපි මේ කරන්න යන වැඩේ මොලේ කොහමද ඩෙවලොප් කරන්නේ මොලේ කොහමද දියුණු කරන්නේ ඔයාගේ වම් මොලේ කොහමද වැඩ කරන්නේ කියලා බලන්නයි හදන්නේ හරිද අලුත් පන්තියට යන්න කලින් අපේ තියෙන මානසික ආතතිය දුරු කරගෙන මොලේ වැඩ කරනවද කියලා හොඳට බලාගෙන මලකඩ එහෙම පියදාගෙන යන්නයි ලෑස්ති වෙන්නේ කවුද බලමු මේ අභියෝගයේ ඊටාම හොඳට ජයග්‍රහණය කරන්නේ දැන් ලක්ෂිකා ලක්ෂිකාට තියෙන මං කියන වැඩේ කරන්න. පෑනක් තියෙනවනේ ලක්ෂිකාතේ ලක්ෂිකාට තියෙනවද කැල්කියුලේටරයක් හරි නැත්නම් ලැප් එකේ ඉන්නවනම් ලැප් එකේ කැල්කියුලේටරේ හරි කැල්කියුලේටරයක් ගන්න පුළුවන්ද? හරි. අනිත් හැමෝමත් මම මේ කියන වැඩේ කරන්න ලක්ෂිකත් එක්ක හරිද? ලක්ෂිකත් එක්ක අනිත් හැමෝමත් මම මේ කියන වැඩේ කරන්න කැල් එකක් තියෙනවනම් වඩා ලේසි. එනතත් අතින් හදන්න පුළුවන් මේක මම එකපාරයි කරන්නේ ඊට පස්සේ අපේ මේ කොලේ වැඩේට යනවා ආයි දිගට කරන්න කියලා මේ ඉල්ලින් කරන්න එපා මේක මේ පාර විතරයි ඈ හරි ලක්ෂිකා ලක්ෂිකාට මම කියනවා 10න් පාත ඉලක්කමක් හිතා ගන්න කියලා අනිත් හැමෝම හිතා ගන්න 10න් පාත ඉලක්කමක් හරිද 10න් පාත ඉලක්කමක් හරිද හැමෝම ඉදා ගත්තනම් හෑන්ඩ් මාක් එකක් දාගෙන 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 යන්න ඔරයිට් 10න් පාත කියන්නේ 10න් පාත ඈ 10ට වඩා ඒවා හිතන්න එපා හරි ලක්ෂිකා අතු ලක්ෂිකා ඒකට එකතු කරන්න පහක් තව පහක් එකතු කරාද හරි පහක් එකතු කරන්න ඒකට එකතු කරන්න තව දෙකක් හරි ඒකෙන් අඩු කරන්න පහක් හරිද හරි සර් හරි පහක් අඩු කරාද හරි ඒකට එකතු කරන්න දෙකක් හරි සර් හරි ඒකට එකතු කරන්න ආය 20ක් හරිද හරි සර් හරි ඒකෙන් 10ක් අඩු කරන්න. හරි සර්. හරි. දැන් ඒ ආපු ගානෙන් ලක්ෂිකා හිතාගත්ත ගාන අඩු කරන්න. හරි සර්. ඒක වැඩි කරන්න දෙකෙන්.
Harrison. Eka bedan na. Hayen. Harrison. Harida? Harrison. Right. Ekata ekathu karanna dahaya. Harrison. Hari. Right. Lekshikaṭa aapu uttare 16 da. Nesa 14. Enan koi hari væradilla tiyena. Anithaṭa aapu uttare chat box ekke daagena yanna ba. Hari samahara ay godak aya waraddagena tiyena 16 ata vela tiyena 14 ata vela tiyena. Hari aayi patangam. Hari eda madanna oni. Mena mula indala nawatha patang ganna waradichcha ayatath. Hari da onna. 10 en adu 10 ta adu ganak hita ganna. 10 ta adu gana. Hari neida? Hamoma hita gattane. Okay. Ready ne? Hari. Ekata ekathu karanna 10 ak. Hari. Eken adu karanna 6 ak. Hari. Ekata ekathu karanna 4 ak. Hari. Eken adu karanna 2 ak. Hari ne? Ekata ekathu karanna 20 ak. Lekshika hita gatta gana eken adu karanna. Hari. Ita passe ekata ekathu karanna 4 ak. Hari da? Hari. Eka bedanna 2 en. Hari da? Hari sir. Aga ilakkama kapanda. Kapuye pahane. Oh sir. Aiturune ekane. Oh sir. Uttare pahalawa neida? Oh sir. Hari. Then mama kohomada uttare kiwwe? Hari. Onna dan balamu kaageda mole hariyadam weda karanne kiyala. Kaada hari puluwan nam man kohomada anithayata thave uttareme neida? Man hithana metana 60 kata asanna sankhyawak innawa 60 tama ave pahalawa neida? Oh 60 tama pahalawa yenda man gaana haduwa kohomari? Oh sir, oh sir, oh sir, oh sir, oh sir, oh sir, oh. Hari. Then oyata karanna tiyenne. Hari. Then balamu. Then okkoma kiyuwane molayak tiyenawa kiyala. Harida? Molayak tiyenawa kiyala kiyuwane. Then balanna. Kaatada menna me wede kohomada sir oyata me hariyatama 15 enna wede kare. Then mata one eka ugannanna nemei. Mama ilangata yanne anith wedeeta. Kaata hari puluwanda hand mark ekak danna chat box ekak danna. ඔව් සර් කියලා. ඒ කියන්නේ මට මේක සර්ට කියන්න පුළුවන් මෙන්න මෙහෙමයි සර් මේක උනේ කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හෑන්ඩ් මාක් එකක් දාන්න බලමු අපි බොහොම ස්තුතියි කවුද ලක්ෂිකා වැඩේට සම්බන්ධ වුණාට ලක්ෂිකාට වැඩේ තේරුණාද? ඈ? තාම් බලනවා සර්. තාම් බලනවා. රයිට්. හරි එහෙනම් අපි තව එක්කෙනෙකුට chance එක දීලා එයාලව කරලා බලමු අනිත් අයට අල්ලා ගන්න chance එකක් දෙමු අපි එකපාරක් ආ ඊට වඩා කරන්න මම අනිත් වැඩේට යන්න ඕන නිසා හරි අනේ එහෙනම් තව එක්කෙනෙක්ගෙන් මම ප්‍රශ්නයක් අහලා තව එක්කෙනෙක් තෝරගන්නවා ඊට පස්සේ මම අනිත් වැඩේට යනවා හරිද මටත් ආවේ 15 නිසා මේක පට්ට වැඩක් නේ කියලා ඔනිදි කියනවා හරි ඔන්න මම තව ප්‍රශ්නයක් අහනවා ඒ ප්‍රශ්නට උත්තර දෙන එක්කෙනාව මම තෝරගන්නවා අනිත් අයට මේක වටහා ගන්න මේ වැඩේ කරන්න මෙන්න මගේ ඊළඟ ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්නය මෙන්න මේක ලැස්සි නේද 1 2 3 ලැස්සි නේද ඔන්න ප්‍රශ්නය අහනවා
තාම ප්‍රශ්න ඇහුවේ නෑ මම මේ හිතා ගන්න පොඩ්ඩක් කරන්නේ උත්තර දාන්න එපා දැම්ම දැම්මොත් ඔයා අවුට් වෙනවා හරි මෙන්න ප්‍රශ්නේ දුරේක්ෂය සොයාගත්තේ කවුරුන්ද දුරේක්ෂය සොයාගත්තේ කවුරුන්ද දුරේක්ෂය සොයාගත්තේ කවුරුන්ද හරි ඒකත් ලේක්ෂිකා තමයි ඉස්සලා උදාහරණ හරි මම ලේක්ෂිකා කලින් ආපු නිසා ඒ වට දෙවණියට උත්තරය එවපු එක්කනාව තෝරගන්නවා पूजानी वाले दिन वेरे उत्तर अरे नहीं उमाया उमाया तमाय अवस्था उदाहर उमाया एक लेक्षिका तमाय अत्र उमाया हैंड मार्क दान उमाया फ्रेंड लिस्ट के उड़े हैंड मार्क दान इतकोट मट उमाया होया उमाया उमाया को नहीं उमा अरे उमाया माइक को ऑन कराना अरे उमाया टा मावे है ना वादा उमाया टा मावे है ना वादा माइक के कराना ऑन वेला नमूद उमाया किया ने का मेहटा है ना उमाया कैमरा ऑन कर ला देती है ना उमाया प्रश्न उमाया वेडे हदागन कांग මම වෙන කෙනෙක්ව ගන්නම් ඊට පස්සේ උත්තරේ වල තියෙන කෙනාව ගන්නම් සෙනෙත්යා සෙනෙත්යා තමයි යා ඊළඟට උත්තරේ වල තියෙන්නේ සෙනෙත්යාව අපි සම්බන්ධ කරගමු සෙනෙත්යා अरे सेनेत्या माइक के कौन कराने सेनेत्या अरे सेनेत्या है ना वाटर सेनेत्या टे मावे है ना वादा ओह सर अरे वेरी गुड सेनेत्या कैमरा ऑन कराने दिन दिन सेनेत्या नहीं सर नेत्या टे सेनेत्या कैमरा वाक में आता तीन वासर कैमरा वो ऑन करा दी मेक स्ट्रक के ना ස්ට්‍රක් වෙනවා හරි කමක් නැහැ අපි එහෙනම් සෙනෙත්යාට ඔය තියෙන සද්දෙම අපේ වැඩේ කරගෙන යන් හරි සෙනෙත්යාන උපෙනුනාට කමක් නැහැ සෙනෙත්යා උත්තරේ උපු නිසා මම සෙනෙත්යාත් එක්ක වැඩේ කරගෙන යනවා එහෙනම් අනිත් අයත් ලෑස් වෙන ඕන වැඩේට රයිට් පොඩි වෙලාවක් අපිට ගියා කෙනෙක් සම්බන්ධ කරගන්න සෙනෙත්යා ඔහෙට වහිනවද නෑ සර් හරි මෙන්න නැවත පටන් ගන්න රයිට් එහෙනම් ඔන්න 10න් පාත ඉලක්කමක් හිතා ගන්න සෙනෙත්යා අනිත් අයත් හිතා ගන්න හරි राइट सेनेत्या एक अट एक तो कराना अटक हरी सर दें काटी अलग अन्न ट्राई कराने नोनी अटक बाला मुकाबल अलग अन्न क्या ला अटक एक तो कराना एक एंग देखा काटू करन हरी सर एक अट दाहाया के कतु करन हरे दा देखा काटू कर ला अटैक क्या कतु कराने हरे दा हरे सर अटैक मुलीम अटैक क्या कतु कराने एक एं देखा काटू कला द ओ सर हाँ एक आठ दहाया क्या कतु करा द हरे सर हरे एक एं हाया काटू कराने हरे सर
හරි නේද? හරි සර්. ඊට පස්සේ ඒකට 20ක් එකතු කරන්න. හරි සර්. ඒකෙන් 4ක් අඩු කරන්න. හරි සර්. හරි. දැන් හිතාගත්ත ගාන ඕකෙන් අඩු කරන්න. හරි සර්. හරි. ඊට පස්සේ ඕකට තව 4ක් එකතු කරන්න. හරි සර්. ඒක වැඩි කරන්න දෙකෙන්. හරි සර්. හරි. ඊට පස්සේ ඒකට 40ක් එකතු කරන්න. හරි සර්. ඒක බෙදන්න 4ෙන්. හරි සර්. උත්තරේ 25 නේද? ඔව් සර්. හරි. රයිට්. ඔන්න දෙවනි වතාවටත් මං වැඩේ කළා. කට්ටියට 25 නම් ආවේ බොක්ස් එකේ දාගෙන දාගෙන යන්න. ඔව් සර් 25 තමයි ආවේ කියලා. හරියට ඇදුවා නම් 25 එන්න ඕනේ කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි කවුරු හරි දැන් මේ වැඩේ අල්ලගත්තද? මේ කොහොමද මේ වැඩේ කරේ කියලා. හරි තාමත් කවුරුත් අල්ලගෙන නැහැ. ඔය මෙතෙන්ට් එක පාවිච්චි කරලා මෙන්න මේක ඉගෙන ගත්තට පස්සේ ඕක කලේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්. දැන් ගන්න කොලේ. දැන් කොලේ ගන්න. හරිද? කොලේ අරගෙන ඒ ගත්ත කොලේ මෙන්න මෙහෙම කරලා දෙකට නමන්න. මේ මෙහෙම තියෙන කොලේ මෙහෙම තියෙන කොලේ මෙහෙම කරලා දෙකට නමන්න. මෙහෙම තියෙන කොලේ මේ අතර මෙහෙම දෙකට. හරි. හරි නේද? හරි. හරිනේ? රයිට්. ඊට පස්සේ ඒක නැවත මේ ඇරෙන පැත්ත තියෙන. මේ ඇරෙන පැත්ත. මේ අරණ පැත්ත තියෙනවනේ දැන් නමුවට පස්සේ මේක අරණ පැත්ත තියෙනවනේ ඒ පැත්ත යටට හිටින්න මෙහෙම ආයි පාරක් නම පොලේ හතරට නමන්නයි තියෙන්නේ මෙහෙම නමුවා ආයි මේ පැත්තට නමුව හරි මෙහෙම අර අපි ටෝල් ගාලා ගහන්න හදන ඒ වගේ මෙහෙම තිබිච්ච කොලේ මෙහෙම තිබිච්ච කොලේ මෙහෙම තිබිච්ච කොලේ මෙහෙම නැමුවා මෙහෙම නැම් හරිනේ රයිට් දැන් ඒ නමාගත්ත කොලේ හරිද ඒ නමාගත්ත කොලේ එහෙම තියාගෙන මේ වගේ තව කොලයක් තියනවද අතේ ආයිපා ඔහොම තියක් ඔහොම තියක් ඔහොම තියක් ඔහොම තියක් හරි ඔහොම තියක් ඊට පස්සේ ඒකේ මෙන්න මේ පැත්තේ ඒ කියන්නේ අර මෙහෙම නමවපු පැත්තේ මෙන්න මේ පැත්තේ මං මේ කියන නම් ටික පල්ලෙහාට ලියාගෙන යන්න මෙන්න මේ විදියට අනිත් පැත්තර නේද පේන්නේ කමක් නැහැ මම ඒක හදලා දෙන්න මෙන්න මේ විදියට අංක දාන්න ඕනේ පල්ලෙහාට ওই විදියට උඩ ඉඳලා පල්ලෙහාට ලියාගන්න මම නම් ටික කියනවා මේකෙන් බලාගෙන ලියන්න බෑ වට පළවෙනි එක ග්‍රැහම් බෙල් ග්‍රැහම් බෙල් ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් ග්‍රැහම් බෙල් කියලා ලියුවා නම් ඇති ග්‍රැහම් බෙල් පළවෙනි එක ග්‍රැහම් බෙල් ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් තමයි මොකද්ද හොයාගත්තේ හෙලෝ හෙලෝ නම මොකද්ද ඔයාගේ කෝල කෙනෙක් ඉන්නවා බලාගෙන ටෙලිෆෝන් හරි ඊළඟට දෙක මයිකල් පැරඩේ මයිකල් පැරඩේ පැරදේ එහෙම නෙමෙයි පැරඩේ පැරදේ නෙමෙයි පැරඩේ මයිකල් පැරඩේ මයිකල් පැරඩේ දෙක මයිකල් පැරඩේ තුන අයින්ස්ටයින් අයින්ස්ටයින් මයිකල් පැරඩේ
මොකද්ද හොයාගත්තේ? මයිකල් පැරඩේ හොයාගත්තේ මොකද්ද? ඩයිනමෝ. හරි. ඒවා ලියන්න ඕනේ නෑ. තුන අයින්ස්ටයින්, ඇල්බර්ට් අයින්ස්ටයින්, අයින්ස්ටයින්, තුන අයින්ස්ටයින්. අයින්ස්ටයින්. Yes, yes. ඒ විදිහට තමයි. අයින්ස්ටයින් එකෙන් එකට යටට ලියාගෙන යන්න. අයින්ස්ටයින්. අයින්ස්ටයින් තමයි සාපේක්ෂතාවාදයේ හරි. එහෙම තමයි. සාපේක්ෂතාවාදයේ හඳුන්වලා දුන්නේ අයින්ස්ටයින්. හතර රයිට් සහෝදරයෝ. ආයෙත් කියන්න කියනවා එක ග්‍රැහම් බෙල්, දෙක මයිකල් පැරඩේ, තුන අයින්ස්ටයින්. ඇල්බර්ට් අයින්ස්ටයින්. අයින්ස්ටයින් කියලා තිබ්බනම් ඇත්. අයින්ස්ටයින්. හරි. හතර රයිට් සහෝදරයෝ. රයිට් සහෝදරයෝ. රයිට් සහෝදරයෝ. රයිට් සහෝදරයෝ තමයි ලේන් ගුවන් යන හොයාගත්. හරි. ඊට පස්සේ පහ මාරි කිව්රි. පහ මාරි කිව්රි. මාරි කිව්රි. හරි. හය මාරි කිව්රි හොයාගත්තේ මොනවද? මාරි කිව්රි හොයාගත්තේ රේඩියම්. අර රෑට ඔරලෝසු වල කට්ට පේන කොළපාට එකක් තියෙන්නේ. ආන්නේවට තමයි රේඩියම් කියන්නේ. රේඩියම් හොයාගත්තේ මාරි කිව්රි. හරි. ඊළඟට ඊළඟට අල්වා එඩිසන්. අල්වා එඩිසන්. තෝමස් අල්වා එඩිසන්. අපි අල්වා එඩිසන් කියලා විතරක් තියාගමු. අල්වා එඩිසන්. අල්වා එඩිසන්. තෝමස් අල්වා එඩිසන්. දන්නවනේ හොයාගත්තේ මොකද්ද කියලා? විදුලි බුබුලු දස දහසක් මැද ඔහු හොයාගත්තේ එකයි. ඒක තමයි අපි දස දහසක් කරගත්තේ. හරි. ඊට පස්සේ ගැලීලියෝ. ගැලීලියෝ. හත ගැලීලියෝ. ගැලීලියෝ. අට ඇල්ෆ්‍රඩ් නොබෙල්. ඇල්ෆ්‍රඩ් නොබෙල්. නමය කාල් බෙන්ස්. කාල් බෙන්ස්. කාල් බෙන්ස්. දෙකයි තුනයි කියන්න කියනවා. දෙක මයිකල් පැරඩේ, තුන අයින්ස්ටයින්. අපි අන්තිමට කියන්නේ කාල් බෙන්ස්. කාල් බෙන්ස් තමයි පෙට්‍රල් කාර් එක හොයාගත්තේ. කාල් බෙන්ස්. ඊට පස්සේ දහය. දහය ජෙම්ස් ඩිමාර්. ජෙම්ස් ඩිමාර්. කොලේ ඉවරයි. කොලේ ඉවර වෙන්න හේතුවක් නැහැ. කිසිසේත්ම ඉවර වෙන්න හේතුවක් නැහැ. ඈත් එහෙනම් ඉතින් හැතැම්ම ගන්න දුරින් ලියන්න. ළඟින් ලියන්න. රූලක රූල. ජෙම්ස් ඩිමාර්. ජෙම්ස් ඩිමාර්. ජෙම්ස් ඩිමාර්. මේ මම ලියලා තියෙන්නේ මේ. තනි කොලේ ලියලා තියෙන්නේ. ජෙම්ස් ඩිමාර්. ජෙම්ස් ඩිමාර්. ජෙම්ස් ඩිමාර්. ජෙම්ස් ඩිමාර්. ජෙම්ස් ඩිමාර්. කොල කොලේ ඉවර කරගන්න එපා. කොලේ මෙහෙම නැමුවම රූල් තියෙනවා. එකයි දෙකයි තුනයි හතරයි පහයි අයයි තයි අටයි නමයයි දායයි එකොළයි දොළයි දොළයි දාතුනක් තියෙනවා. ආපව් කියන්න සර් නමේ කියන්නකො කියලා කියනවා. නමේ කාල් බෙන්ස්. කාල් බෙන්ස්. නමේ කාල අර ලස්සන්ට ලියලා තියෙන්නේ කාල් බෙන්ස්. කාල් බෙන්ස්. ආපව් කියනවා කාල් බෙන්ස්. ඊට පස්සේ දහය ජෙම්ස් ටිමාර්. දහය ජෙම්ස් ටිමාර්. ජෙම්ස් ඩිමාර් කාටරි කියන්න පුළුවන්ද? ජෙම්ස් ඩිමාර් හොයාගත්තේ මොකද්ද කියලා? කුස්සිය තියෙන එක. කුස්සිය තියෙන එක. ජෙම්ස් ඩිමාර් කුස්සිය තියෙන බඩුවක් හොයාගත්තා. අට ඇවිල්ලා ඇල්ෆ්‍රඩ් නොබෙල්. තුන ඇවිල්ලා අයින්ස්ටයින්. තුන ඇවිල්ලා අයින්ස්ටයින්. ෆ්‍රිජ් එකද කියලා අහනවා. රයිස් කුකර්ද? අම්මෝ ගෑස් ස්ටව් මතක් කරන්න එපා. මේ දවස්වල ගෑස් නෙමෙයි. ගෑස් නෙමෙයි. බ්ලෙන්ඩරේද කියලා අහනවා. අපෝ බ්ලෙන්ඩරෙත් නෙවෙයි. ඉරමනේද කියලා අහනවා. ඉරමනේත් නෙවෙයි. හරි. සාමාන්‍යයෙන් කවුරු හරි ඉස්පිරිතාලේ යනවා නම් මේක අනිවාර්යයෙන්ම ගෙනියන. ඉස්සෙල්ලාම හොයාගන්නේ ඒක තමයි. මොකද්ද? හරියට හරි. හොට් වෝටර් බොටල් එක තමයි හොයාගත්තේ කවුද? පීය ඉස්පිරිතාලේ අරන් යන ඇපල් කපන්න පීයලු පීය ස්පෙෂල් අරන් ගන්නේ නර්ස් ලාගේ සීලයින් බට කපන්න
නැත්තම් දොස්තර මහත්තයාට ඔපරේෂන් එක කරන්න ලේසියෙද පිහිය අරන් දෙන්නද කපා ගන්න. හරි. උණු වතුර බෝතලේ හොට් වොටර් බෝතල් තමයි. මතක තියා ගන්න ජේම්ස් ඩිමාර් තමයි උණු වතුර බෝතලේ හොයාගත්තේ. බලන්න ගියා හොයාගත්තේ නේ. ඔයගොල්ලෝ දන්නවද ඕගොල්ලන්ගේ ඔළුවේ ඉන්න ලේඩි ඉන්න තවත් තැනක්? ඔයාගල්ලේ ඔළුවේ ලේඩි ඉන්නවනේ. ඔළුවේ අමතරව ලේඩි ඉන්න තව තැනක් තියෙනවා. කොහෙද? අපි දන්න තරමට නම් ඉතින් අපි දන්නේ ඔළුවේ ඉන්න ලේඩි තමයි. ඇයි උණු වතුර බෝතලේ අඩිය ඉන්නවා ලේඩියෙක්. හරිද? අඩිය තියෙන රවුම ගලවලා බලන්න ඒකේ තියෙනවා ලේඩියෙක් ඉන්නවා. ඒක කැඩුනොත් උණු වතුර බෝතලේ රස්නේ හිටින්නේ නැහැ. ඒක නිවෙන්න පටන් ගන්න. දැන් අද උණු වතුර බෝතල් ගලවන්න කියලා ලේඩියා කඩා ගන්න හදන්න එපා. එමින් සැරේ ගෙදර කාට හරි කියලා ඕනනම් මම කියන එක බලන්න. මෙහෙම ගැලවෙම පොඩි ලේඩියෙක් ඉන්නවා. හරිද? ඌ පොඩි නෑ, ඌ ටිකක් ලොකුයි. ඒකට කියන්නේ ලේඩියා කියලා. මගේ ලේඩි නෑ සර් කියලා කියන්නේ තඩි උකුණ තමයි ඉන්නවා කියන්නේ කවුද? තරුෂි. තිසරි. ආ තිසර කියනවා මගේ ලේඩි නෑ, තඩි උකුණ විතරයි ඉන්නේ කියලා. එහෙම දාලා නෑ මම ඒක අලුතෙන් එකතු කරේ. හරි. ලේඩි නැති වුණාට ගෙවල් වල කට්ටිය අම්මා මෙහෙම, අක්කා මෙහෙම, නංගි මෙහෙම එක එක්කෙනාගේ ඔළුවෙන් ඔළුවට බලන දැකලා තියෙනවා නේද? දැන් නම් ඒව ටිකක් අඩුයි. කවුද බලේ ලේඩි? මම ලේඩි නෙවෙයි කියලා කියන්න බෑනේ. කෙනෙක් කියලා මම ලේඩි නෙවෙයි කියලා. ගෑනු ළමයෙක්මයි ලේඩි නෙවෙයි කියලා එවලා තියෙන. ගෑනු ළමයි කොහොමද ලේඩි නෙවෙයි කියන්නේ? බෝයි කෙනෙක් නම් කිව්වත් කමක්. හරි. ඊළඟ එක 11. ආතර් සී ක්ලාක්. ආතර් එහෙම නෙමෙයි. ආතර් සී ක්ලාක්. ආතර් සී ක්ලාක්. වෙලාව ඇති වෙයි දැන් ඉතින්. අම්මෝ ඔයගොල්ලෝ වෙලාව ගන්න සෑහෙන. සර්නි වෙලාව ගන්න. ආතර් සී ක්ලාක්. ආතර් සී ක්ලාක්. ආතර් සී ක්ලාක් ක්ලාක් ආතර් සී ක්ලාක් හොයාගත්තේ මොකද්ද කියලා දැන් දන්නවනේ. අන්තිම එක 12. ටොලමි 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 ටොමි එහෙම නෙමෙයි. ටොලමි 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 ටොයන්න ලයන්න මියන්න ටොලමි. ටොලමි මොකද්ද කරපු වැඩේ? යස්. ලෙක්ෂිකාට හොඳ සාමාන්‍ය දැනුමක් තියෙනවා. ලෙක්ෂිකා යවන්න ඕන ලක්ෂපති. සර් ළඟදී අම්මගේ උණු වතුර බෝතලයක් කැඩුවා. අම්මා උණු වතුර බෝතලයක් කැඩුවා, තාත්තත් එක තරහ වෙලා දන්නේ නැවණි ඉති කියන්නේ. හරි. ඒ කඩබ්බෙකේ බලන්න අනිවාර්යෙන් ඇති. රයිට්. දැන් ලිව්ව නේද? ආපහු කියනවා. ප්‍රසාදි කියනවා ආපහු කියන්නකෝ කියලා. ඔන්න කියනවා ආලියා ගන්නකෝ. 1 ග්‍රැහම් බෙල්, 2 මයිකල් පැරඩේ, 3 අයින්ස්ටයින්, 4 රයිට් සහෝදරයෝ, 5 මාරී කියුරී, 6 තෝමස් අල්වා එඩිසන්. අපි අල්වා එඩිසන් කියලා විතරයි ලිව්වේ. 7 ගැලීලියෝ, 8 ඇල්ෆ්‍රඩ් නොබෙල්, ඊට පස්සේ 9 කාල් බෙන්ස්, 10 ජේම්ස් ඩිමාර්, 11 ආතර් සී ක්ලාක්, 12 ටොලමි. හරි හරි නේද? ඔන්න ආයෙ එක සැරයක් කියනවා. 1 ග්‍රැහම් බෙල්, 2 මයිකල් පැරඩේ, 3 අයින්ස්ටයින්, 4 රයිට් සහෝදරයෝ, 5 මාරී කියුරී, අල්වා එඩිසන් 6, ගැලීලියෝ 7, 8 ඇල්ෆ්‍රඩ් නොබෙල්, 9 කාල් බෙන්ස්, 10 ජේම්ස් ඩිමාර්, 11 ආතර් සී ක්ලාක්, 12 ටොලමි. ටොලමි තමයි පළවෙනිම ලෝක සිතියම ඇන්දේ. ටොලමි ඇන්දිපු ලෝක සිතියමේ ඉන්දියාවට ඇමරිකාවට වඩා ලොකුයි අපේ රට. ඔයලා බලන්න ශ්‍රී ලංකාව ලොකුවට ඇඳලා තියෙන. ටොලමි හිතාගෙන ඉඳලා තියෙන මේක මාර ලොකු රටක්. හරි. ඔයලා බලන්න. හරි. සර් උණු වතුර බෝතල කැඩුවේ මම කියලා කියනවා. හරි, එහෙම කඩන්න එපා. මේ දවස්වල බඩු ගණන්, අහස උසට බඩු ගණන්. දැන් උණු වතුර බෝතල් එහෙම එකක් ගන්න ඉස්සර ගත්ත එකක් ගත්ත මුදලට මූඩිය ගන්ටත් බැරි සයිස්. හරි, දැන් ලිව්වා නේද? ලිව්වා. දැන් ඒක ලියාගත්තට පස්සේ මෙන්න මෙහෙම හොඳට බලාගන්න. අපට අනික් පැත්ත ගහලා දෙන්න. ඔය ලිව්වේ එක පැත්තකනේ. දැන් මේ පැත්තනේ ලිව්වේ. හරි, මේ පැත්තේ ලිව්වා. මෙහෙම ලිව්වානේ. ඊට පස්සේ ඒ පැත්ත හැරෙවම අනිත් පැත්ත තියෙනවානේ. අනිත් පැත්තේ මෙන්න මේ වගේ අංක 12ක් දාගන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියලා මෙහෙම දාගන්න.
හරි. මේ විදිහටම දාගන්න. ඔන්න ඔය විදිහට අනිත් පැත්තෙන් දාගන්න. 1 2 3 4 5 6 එක පැත්තකට 7 8 9 10 එක පැත්තකට. හරිද? දැන් ඒ දාපු එක වටේ ඔය මක් කොටු කරලා තියනවා වගේ කොටුවක් අඳින්න. මම ඔය කොටු ඇඳලා තියෙන ඒක වටේ පෑන අරගෙන ලස්සනට අඩි රූල තියලා අන්න එහෙම අඳින්න. මම නම් අඩි රූල තියලා නෙමෙයි යන්නේ. මං ඇඳලා තියෙන්නේ නිකන් අතින්. ඒක වටේ අඳින්නේ නේ. ඒක අඳින්න ඕනේ. ආ ඉලක්කම් දාද්දි එක රූලක් කර එකල රූලක් දාන්න. නැත්නම් වැඩේ අවුල් වෙනවා. එක රූලක් කර එක රූලක් දාන්න. කොටු මොනිද සර් කියලා අහනවා. රවුම් වුණත් කමක් නැහැ. රවුම් දාගත්තොත් වැඩේ අමාරුයි. කොටු දාගන්න රවුම් දාගෙන වැඩේ අමාරු කරගන්න එපා. රූලක් කර රූලක් නැතුණත් පොඩි සීමාවක් තිබුණත් ඇති. හරිනේ. රයිට්. දැන් ඊළඟට මෙහෙම කළා එකොලේ දිග ඇරලා හරිද? දිග ඇරලා බලන්න. ඒ අර කොටු කරගත්ත එක ළඟ කොටු කරගත්ත එකේ මෙන්න මෙහෙම කොටු කරගත් එකේ මෙන්න මේ විදිහට උඩට අරින්න පුළුවන් විදිහට උඩට අරින්න පුළුවන් විදිහට උඩට අරින්න පුළුවන් විදිහට කපා ගන්න. පේනව නේද මම අරලා තියෙන විදිහ? ඒක කපන්න වෙන්නේ කොලේ දිග අරලා ඩෙස්ටුව මත බ්ලේඩ් එක තියලා තමයි කපා ගන්න ඕනේ. ඒකට තමයි බ්ලේඩ් එකක් ඕනේ කියලා කිව්වේ. මේ අරින්න පුළුවන් විදිහට කපලා තියෙන්නේ මේ. දැන් 4 ඇරියා වැහුවා. 3 4 වැහුවා. එක එතකොට තුන් පැත්තකින් කපන්න ඕනේ. එක පැත්තකින් කපන්න එපා. ඔක්කොම මේ විදිහට හදාගන්න ඕනේ. හැම ඉලක්කමක්ම මේ විදිහට අරින්න ජනේල කියලා හිතා ගන්නකොට උඩ අතට අරින්න පුළුවන් විදිහට හදාගන්න. මෙහෙම. ඉවර වෙලා හෑන්ඩ් මාක් එකක් දාගෙන 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 යන්න. අනිත් අය කැමරාව ඔන් කරන්න හැමෝම වැඩේ දුවන හැටි බලන්න ඕනේ. හැමෝම ඔන් කරන්න. හරිද? හරි හරි කලබල නැහැ මෙන් කරා. ඉරා ගන්න නැතුව අත කපා ගන්න නැතුව පරිස්සමට
කොළ දෙකම කැපෙන්න කපන්න එපා. කොළ දෙකම කැපෙන්න කපන්න එපා. තනි කොළේ විතරයි දිග අරලා කපන්න ඕනි මේ. කොළ දෙකම කැපෙන්නේ නැහැ. එක පැත්තක් විතරයි මේ. එක පැත්තක් විතරයි මේ පැත්ත කැපෙන්නේ නැහැ. ඒ පැත්ත විතරයි. හරි. අන්න හරි. ආන් හරි. ඒ තියෙන්නේ මෙන්න මේ වගේ. Very good. මේ තියෙන්නේ එන්න මේ වගේ අන්න හරි මේ තියෙන්නේ රයිට් මං හිතන හැමෝම වැඩ ඉවර කරලා ඇති කියලා පහ කට්ටියක නම් කියන්න දෙපැත්තම කපන්න දෙපැත්තම කපන්න එපා දෙපැත්තම කපන්න එපා එක පැත්තක් විතරයි දෙපැත්තම කපන්නේ මේ මේ පැත්ත විතරයි පොඩ්ඩක් ඉන්න තාම පහ කපන්නේ හරි අරය හදපු කට්ටිය මට වීඩියෝ එක ඔන් කරලා පෙන්නන්න ඉලක්කම් පැත්තෙන් තමයි කපන්න ඕනේ ඉලක්කම් පැත්ත තමයි කපන්න හරි ගොඩක් අය වැඩේ ඉවර කරලා හරි ගොඩක් අය වැඩේ අවසන් කරගෙන තියෙන්නේ තව පොඩි වෙලාවක් දෙමු නේද අනිත් අයටත් මේක කරගන්න අපිට සම්පූර්ණ කරගන්න බැරි වුණොත් අපි ආයෙ දවස් හම්බ වෙනවා එතකොට මේක හදාගත්තට පස්සේ ස්ටඩි කරන්න පුළුවන් කොහොමද සර් වැඩේ කරේ කියලා හරි සර් මේ හරිද හරි හරි right then තව කවුරු හරි නැති කෙනෙක් ඉන්නවා නම් වැඩේ තාම දුවන කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න තව චුට්ටක් ඉන්න කියලා එතකොට ඉන්න පුළුවන් දෙපැත්තටම කපන්න එපා සර් රවුල ටිකක් කැපුවද කියලා අහනවා රවුල කැපුවේ නැහැ තව තව චුට්ටක් ඉන්න කියලා කියනවා අනිත් අය වෙනුවෙන් අපි චුට්ටක් ඉමු 1 2 3 4 5 ආයි පහු කියන්න කියනවා 1 ග්‍රැහම් බෙල් 2 මයිකල් පැරඩේ 3 අයින්ස්ටයින් 4 රයිට් සහෝදරයෝ 5 මාරි කියුරි 6 අල්වා එඩිසන් 7 ගැලීලියෝ 8 ඇල්ෆ්‍රඩ් නොබෙල් 9 කාල් පෙන්ස් 10 ජේම්ස් ඩිමාර් 11 ආතර්සි ක්ලාක් 12 ටොලමී හරි ඒ කරන අතර හැබැයි අනිත් එක පටන් ගන්න හැමෝම ඉවර වෙන්න ඕනේ. ටිකක් ඉවසන්න අනිත් අය වෙනුවෙන් හැඩ වැඩ කරගන්න ඉතින් පාට කරගන්න ඕක මොනවාද පාට පැන්සල් වලින් හයිලයිට් කරගන්න අංක ඒවා කරගන්න පුළුවන්. චිත්‍රයක් ඇඳ ගන්නවා නම් චිත්‍ර ඇඳ ගන්න මේ මැද චිත්‍රයක් ඇඳ ගන්න පුළුවන් වුණා. හරි. හතර ආපහු කියන්නේ කියනවා සර් මම අලුතෙන් ආවේ සර්ගේ නම මොකද්ද කියලා අහනවා මේ පිටිපස්සේ තියෙන්නේ මගේ නම තමයි ඔකේ හරි එතකොට එන වැඩේ පටන් ගන්න ඉතුරු ටික දැන් ඔයාගේ එක පැත්තක කොලේ WhatsApp එකට දාන්න ප්ලීස් කියලා කියනවා හරි දාන්නම් මම දාන්නම් අනිවාර්යෙන් දාන්නම් දැන් මේ කොලේ ඊට පස්සේ මේ පැත්ත තියෙනවනේ දැන් මේ පැත්තේ මොකුත් දියවිලා නෑ ඔයාට දැන් මේ පැත්තේ මෙහෙමනේ තියෙන්නේ මේ පැත්ත තියෙන්නේ මෙන්න මෙහෙමයි. හරි, ඔබට තියෙන්නේ. ඔබ තියෙන කොලේ, ඔබ තියෙන කොලේ, හරිද? ඔබම තියෙන කොලේ. ඔබට තියෙන කොලේ. හරි. මේබ තියෙන කොලේ. ඒක අනිත් පැත්ත හරවල. ෂ්. හරවල. හරිද? මේක හතරට බෙදා ගන්න ඕන. මෙහෙම හතරට බෙදා ගන්න ඕනේ මෙන්න මේ වගේ.
මෙන්න මේ වගේ හතරට බෙදා ගන්න ඕනේ. හතරට බෙදා ගන්න. මේ පැත්ත මේ කොලේ මෙන්න මේක හතරට බෙදා ගන්න. 1යි 2යි 3යි 4යි කියලා බෙදා ගන්න. මේ පැත්ත මෙන්න මේ වගේ හතරට බෙදා ගන්න. පුරුටු ගන්න එහෙම පා මේ නිකන් බලි ඇඳපු එකක් මම පෙන්නන්නේ. මේ වගේ හතරට බෙදා ගන්න. මේ පැත්ත. එක් පැත්ත මදි කියලා හිතනවා නම් මේ වගේ වෙන කොලයක් අරගෙන හතරට බෙදා ගත්තත් කමක් නැහැ. ඔව්. මේ වගේ තනි කොලයක් අරගෙන හතරට බෙදා ගත්තත් කමක් නැහැ. නැත්තම් මේකෙම මේ පැත්ත හතරට බෙදා ගත්තත් කමක් නැහැ. ඇතුල් පැත්ත ගන්න එපා මේ මේක ඇතුල් පැත්ත ගන්න එපා පිට පැත්ත නයි ගන්න මේ පැත්ත අනිත් පැත්ත මේ පැත්ත අනිත් පැත්ත මේක හතරට බෙදා ගන්න හරිද බෙදාගෙන අන්න හරි ඔය තියෙන්නේ අන්න එහෙම අන්න තමයි වෙරි ගුඩ් ආයෙ කියන්න දැන් මේ කපපු පැත්ත තියෙනවනේ මේ කපපු පැත්තට අමතරව හරි කපපු පැත්තට අමතරව මේ තියෙන කපපු පැත්ත ඊට පස්සේ ඒක අනිත් පැත්ත හැරවුවා මේ පැත්ත තියෙනවා हतरट बेदाग हतरट बेदाग पलवेनी तीर अरे इंडकीन चुटकी पलवेनी तीर හරි නේද ඔක්කොම බෙදා ගත නේද පළවෙනි තීරුවේ ලියන්න පල්ලෙහාට යටට පල්ලෙහාට පල්ලෙහාටම ලියාගෙන යන්න සායත් කියන්නේ කියලා කියනවා හරි පල්ලෙහාට පල්ලෙහාට ඉස්සලා ලිව්වා වගේ පළවෙනි තීරුවේ පල්ලෙහාට ලියාගෙන යන්න ග්‍රැහම් බෙල් ඉස්සලම ග්‍රැහම් බෙල් ග්‍රැහම් බෙල් Einstein Einstein Marie Curie Marie Curie හරිද Graham Bell Einstein Marie Curie Carl Benz Carl Benz Carl Benz Carl Benz Carl Benz Albert Einstein Albert Einstein Carl Benz ට පස්සේ Albert Einstein ඊට පස්සේ Wright සහෝදරය Wright සහෝදරය Wright සහෝදරය ඊට පස්සේ අල්වා එඩිසන් ඊට පස්සේ අල්වා එඩිසන් ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් අල්වා එඩිසන්ට පස්සේ ඇලෙක්සැන්ඩර් ඊට පස්සේ ආතර් සී ක්ලාක් ඊට පස්සේ ආතර් සී ක්ලාක් ඊට පස්සේ ආතර් සී ක්ලාක් ඊළඟට දෙවෙනි පේලිය දෙවෙනි පේලිය දැන් ඒ පේලිය ඉවරයි දැන් දෙවෙනි පේලිය දෙවෙනි තීරුව ජෙම්ස් ඩිමාර් පළවෙනි එක ජෙම්ස් ඩිමාර් පළවෙනි එක ජෙම්ස් ඩිමාර් තුන්වෙනි එක ග්‍රැහම් බෙල් සෝරි සෝරි දෙක ග්‍රැහම් බෙල් දෙක ග්‍රැහම් බෙල් ග්‍රැහම් බෙල් ජෙම්ස් ඩිමාර් ග්‍රැහම් බෙල් මයිකල් පැරඩේ මයිකල් පැරඩේ ජෙම්ස් ඩිමාර් ග්‍රැහම් බෙල් මයිකල් පැරඩේ ගැලීලියෝ
गैलीलियो, गैलीलियो, जेम्स डिमार, ग्राहम बेल, माइकल पेराडे, गैलीलियो, मारी क्यूरी, मारी क्यूरी। आइंस्टाइन, आइंस्टाइन, ඊට පස්සේ තුන්වෙනි තීරුවේ, තුන්වෙනි තීරුවේ ග්‍රැහම් බෙල්, අයින්ස්ටයින්, කියන දෙවෙනි තීරුවේ ජේම්ස් ඩිමාර්, ග්‍රැහම් බෙල්, මයිකල් පැරඩේ, ගැලීලියෝ, මාරි කියුරු, අයින්ස්ටයින්. තුන්වෙනි තීරුවේ ග්‍රැහම් බෙල් එක, දෙක අයින්ස්ටයින්, තුන මාරි කියුරි, එක ග්‍රැහම් බෙල්, දෙක අයින්ස්ටයින්, තුන මාරි කියුරි, හතර කාල් බෙන්ස්, කාල් බෙන්ස්, හරි, පහ ටොලමි, පහ ටොලමි, හය ගැලීලියෝ, හය ගැලීලියෝ, පහ ටොලමි, හය ගැලීලියෝ, හත අල්වා එඩිසන්, අල්වා එඩිසන්, අල්වා එඩිසන්, අවසන් තීරුවේ, අවසන් තීරුවේ රයිට් සහෝදරයෝ, රයිට් සහෝදරයෝ, එක රයිට් සහෝදරයෝ, දෙක ග්‍රැහම් බෙල්, දෙක සර් තුන්වෙනි තීරුවේ කියන්නකෝ කියලා කියනවා, තුන්වෙනි තීරුව ආයි කියනවා, අනිත් පැටල ගන්න එපා, ග්‍රැහම් බෙල් එක තුන්වෙනි තීරුවේ, දෙක අයින්ස්ටයින්, තුන මාරි කියුරි, කාල් බෙන්ස්, ටොලමි, ගැලීලියෝ, අල්වා එඩිසන්, ඒ තුන්වෙනි තීරුවේ. හරි, අපි මේකේ ෆොටෝ එකක් දාන්නම්, චුට්ටක් එහා මෙහා වුණොත් අපි දා ෆොටෝ එකක් දාන්නම්, ලියපු කෙනෙක් චැට් බොක්ස් එකේ දාන්නවා, එවරිවන් කරන්න. හරි, රයිට් සහෝදරයෝ හතරවෙනි තීරුව, රයිට් සහෝදරයෝ පළවෙනි තීරුවක් දාන්නම්. ලියා ගන්න බැරි වෙච්ච අයට අපි ලියා ගත්තාට කියමු චැට් බොක්ස් එකේ දාන්න කියලා. තාම එවරිවන් කරේ නැහැ. හතරවෙනි තීරුව පළවෙනි එක රයිට් සහෝදරයෝ, දෙක ග්‍රැහම් බෙල්, තුන මයිකල් පැරඩේ, මයිකල් පැරඩේ, හතර ටොලමි, තුන්වෙනි තීරුවේ හතරවෙනි එක අහනවා, තුන්වෙනි තීරුවේ හතරවෙනි එක ඇවිල්ලා කාල් බෙන්ස්, කාල් බෙන්ස්. හරි, එතකොට දැන් හතරවෙනි තීරුවේ එක රයිට් සහෝදරයෝ, දෙක ග්‍රැහම් බෙල්, තුන මයිකල් පැරඩේ, හතර ටොලමි, ඊට පස්සේ පහ කාල්ස් බෙන්ස්, කාල්ස් බෙන්ස්, හය ගැලීලියෝ, හත මාරි කිවුරි, හත මාරි කිවුරි, හත මාරි කිවුරි, අට අයින්ස්ටයින්, අට අයින්ස්ටයින්, නවය ග්‍රැහම් බෙල්, නවය ග්‍රැහම් බෙල්, නවය ග්‍රැහම් බෙල්. හතරවෙනි තීරුව මං ආයි කියනවා, රයිට් සහෝදරයෝ එක, දෙක ග්‍රැහම් බෙල්, තුන මයිකල් පැරඩේ, හතර ටොලමි, පහ කාල්ස් බෙන්ස්, හය ගැලීලියෝ, හත මාරි කියුරි, අට අයින්ස්ටයින්, නවය ග්‍රැහම් බෙල්. හරි, ග්‍රැහම් බෙල්, රයිට්. අන්න හරි, දැන් ලියාගත්තා නම් ඊට පස්සේ ඔයා දැන් ආපහු එන්න මෙන්න මේ පැත්ත, ඒ කියන්නේ මෙන්න මේ කොටස, මෙන්න මේ කොටසට.
හරිද? right. මේ කොටසට ඇවිල්ලා මේ කොටසට ඇවිල්ලා මෙන්න මේ පළවෙනි අංකය උස්සලා පළවෙනි අංකය උස්සලා ඒ පළවෙනි අංකයට යටින් මෙන්න මෙහෙම ලියන්න. පළවෙනි අංකයට යටින් පළවෙනි අංකයට යටින් මේක ඉස්සුවා එකනේ තියෙන්නේ. හරිද? එකනේ තියෙන්නේ. එක මේක එක ඉස්සුවා ඒකට යටින් ලියන්න. මම මේ කියනේවා 1 2 3 4 5 6 7 8 9 10 11 ට යනකම් මම යටින් ලියන්න ඕනිව කියේ. හරිද? මේක ඉස්සුවා මම කියන එක යටින් ලියන්න ඕන. හරි. අංක 1 උස්සලා ඒකට යටින් ලියන්න 11. අංක 1 ඉස්සුවා ඒකට යටින් 11 ලියුවා මේ. හරිනේ ඒකට යටින් 11 ලිව්වා අංක 2 ඉස්සුවා ඒකට යටින් 10 ලිව්වා අංක 2 ඉස්සුවා ඒකට ඔය ඉලක්කම 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 ලියන්න අංක 2 ඉස්සුවා ඒකට යටින් 10 ලියන්න අංක 3 ඉස්සුවා ඒකට යටින් 8 අංක අංක හතර ඉස්සුවා ඒකට යටින් 6 අංක පහ ඉස්සුවා ඒකට යටින් 4 අංක 6 ඉස්සුවා ඒකට යටින් 2 අංක 7 ඉස්සුවා ඒකට යටින් 12 අංක 8 ඉස්සුවා ඒකට යටින් 9 අංක 9 ඉස්සුවා ඒකට යටින් 7 අංක 10 ඉස්සුවා ඒකට යටින් 5 අංක 11 ඉස්සුවා ඒකට යටින් 3 අංක 12 ඉස්සුවා ඒකට යටින් 1 1ට යටින් 11 2ට යටින් 10 3ට යටින් 8 4ට යටින් 6 පහට යටින් 4 හයට යටින් 2 හතට යටින් 12 අටට යටින් 9 නවයට යටින් 7 දහයට යටින් 5 එකොළහයට යටින් 3 දොළහට යටින් 1 හරි ඔන්න අපේ වැඩේ ඉවරයි අපි දැන් භාණ්ඩ හදාගෙන ඉවරයි හරි දැන් ඔන්න අපි යන්ත්‍රය හදාගෙන ඉවරයි හරිනේ हाँ දැන් එහෙනම් චෙක් කරලා බලමු රයිට් මම මේක චෙක් කරන්න ඉස්සලම කෙනෙක්ව තෝරගන්නවා හැබැයි යාට කැමරාව තියෙන්නත් ඕනි මයික් එක තියෙන්නත් ඕනි මම ප්‍රශ්නයක් අහන්න නැතුව මෙතනින් කෙනෙක්ව තෝරගන්නම් ඉස්සලම අත උස්සන්න හෑන්ඩ් මාක් එකක් දාන්න එතකොට මට අක්කල මේක කෙනෙක්ව තෝරගන්න कैमरा उनके ला हैंड मार्क क्या दाने तो कुछ मान तोर गए मम्मी देखा पुना तेरे किने किन्ना काउंड रेशा दे ले माँ रेशा दे माइक के कौन करा अरे रेशा दे आलू दें दाल नहीं सर आ पारण को ले नहीं अरे देन आप वैदे पटांग का मुद्दे अरे हाँ देन इन ඔන්න දැන් මේ මොලේ පාවිච්චි කරලා මේ වැඩේ කරන විදිය රසාදි ක්ලාස් එකකද ඉන්නේ ගෙදරද ගෙදරනේ පුටු තියෙන මේසෙනේ හරි රසාදි දැන් අර මෙන්න මෙහෙම තීරුව ලියාගත්ත කොලේ තියෙනව නේද ආ සෝරි මයික් එක ඕෆ් කරන හරි මහදාගි හරි මයික් ඔන් කරගන්න හරි හරි සර් හරි මෙන්න මෙහෙම ලියාගත්ත කොලේ තියෙනව නේද ලියාගත්ත කොලේ හරි දැන් මේ විදිහට නමා ගන්න. අර කොලේ මේ විදිහට නමා ගන්න. හරි. අන්න ඒ විදිහට නමා ගන්න. රයිට් නමා ගන්න. හරි. නමාගෙන දැන් ඔන්න අනිත් අය ඔක්කොම බලාගෙන ඉඳ දැන් හෙට ඉඳලා ඔයාට මේක පාවිච්චි කරලා ඔයාගේ මොලේ පාවිච්චි කරලා ඔයා ඔයාට එක එක කෙනාට වැඩ පෙන්වන්න පුළුවන්. හරිද? දැන් අර මං ගාන කිව්වා වගේ ගාන කියපු විදිහත් මේ වගේ සිස්ටම් එකක් තමයි. හරි. මම මේ කියලා දෙන්නේ දැන් බලන්න කරන වැඩේ. अरे बलमु उपकरण हदला मेक पावित वेडे कर
මේ රසාදී රසාදී මේ පැත්ත පෙරලා ගන්න මෙන්න මේ පැත්ත මෙන්න මේ විදිහට නමා ගන්න මේ මේ වගේ නමක් නමා ගන්න අර මං කලින් කිව්ව විදිහට නමාගෙන මෙන්න මේ පැත්ත පෙරලා ගන්න අර අපි පිළිවෙලට ලියපු 12 තියෙන පැත්ත රසාදී ඒකෙන් රසාදී කැමැතිම විද්‍යාඥයෙක් හිතා ගන්න හරිද හරි හරි දැන් ඔයා පෙරලන්න අර තීරු හතර තියෙන තැනට හරිද හරි හරි දැන් ඔයා මට කියන්න ඔයා මේ හිතා පොඩ්ඩක් 11ට යටින් මොකද්ද කියලා අහනවා ඒ කියලා ඉන්න නැත්නම් එයාට ප්‍රශ්නයක් මෙතන 11ට යටින් 3 11ට යටින් 3 මට කියන්න ඔයා හිතාගත්ත කෙනා පළවෙනි තීරුවේ ඉන්නවද ඔව් සර් හරි ඔයා බලන්න එයා කී වතාවක් ඉන්නවද කියලා එක වතාවද ඉන්නේ දෙවතාවක් ඉන්නවද පළවෙනි තීරුවේ එක වතාවයි එක වතාවක් දැන් දෙවෙනි තීරුවේ ඉන්නවද කියන්නේ ඔව් සර් හරි මට කියන්න දෙවෙනි තීරුවේ කී වතාවක් ඉන්නවද කියලා එක වතාවයි එක වතාවයි තුන්වෙනි තීරුවේ ඉන්නවද ඔව් සර් හරි කී වතාවක් ඉන්නවද එක වතාවයි එක වතාවයි හරි හතරවෙනි තීරුවේ ඉන්නවද ඔව් සර් හරි කී වතාවක් ඉන්නවද එක වතාවයි එක වතාවයි එතකොට කවුද රසාදි හිතාගත්තේ මාරි කිවුරි නේද ඔව් සර් හරි දෙන්න සර්ට කල්ප එකක් හරි දැන් ඔයාට දැන් උපකරණේ තියෙනවා ඔතන හරිද හරි බලමු කාටද මේ වැඩේ මොලේ තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් කෙනා හරි බලමු දැන් මේක හිතාගත්තනම් බලන්න try කරලා දැන් අද විතරක් නෙමෙයි ඔයාට ඕක දිගටම බලන්න පුළුවන් භාණ්ඩය අත ළඟ තියෙන නිසා හරිද සාමාන්‍යයෙන් ඕක හදන්න කියන්නේ හිතලා තමයි හදන්න කියන්නේ මේක මේ විදිහට කරලා පෙන්වන්නම මම ඉතින් එච්චර අමාරු වැටෙන්නේ නැදුන්නේ නෑ දැන් ඕකයි අරකයි දෙකම කලේ සර් එකම මෙතඩ් එකට එකම ක්‍රමවේදයකට හරිද දැන් ඕන නම් මං කිව්වනේ දර මේ ආපු උත්තරේනේ කිව්වේ මට පුළුවන් ඕන නම් ඔයා හිතාගත්ත එක කියන්න ආපු උත්තරේ කියන්නේ නැතුව ඔයා හිතාගත්ත උත්තරේ කියන්නත් පුළුවන් අර කලින් එකේ ඒක පස්ස දවසක කියලා දෙන්න දැනට තාම දැන් ওই දෙක කරන්නේ කොහොමද කියලා හරි දන්නවා කියලා එක්කෙනෙක් කියනවා බලමු කවුද තිසරේ හරි මං තිසරේට අවස්ථාව දෙනවා තිසරේ කියන වැඩේ පුළුවන් කියලා හරි දැන් තිසරි මම හිතාගන්න දෙකක් මම එකක් හිතාගන්නද හරි තිසරි ආවේ මාලව කරන්නනේ හරි මට ඕනි දැන් ඔය වැඩේ මට කරන්න පුළුවන් කෙනෙක් හරි එක්කෙනෙක් කියනවා මට දෙන්න කියලා හරි මම දෙනවා එයාට පොඩක් ඉන්න right ඉල්ලලා තියන්නේ හරි ඉල්ලලා තියන්නේ මට පොඩක් හොයා ගන්න වෙලා යනවා අපරා දෙන්නේ ආ හොයා ගන්න මට එතන හොයා ගන්න බෑ වේගෙන් යනවා වැඩි කවුරු හරි ඉන්නවනම් නැවත හෑන්ඩ් මාක් එකක් දාන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ටග් ගාලා හෑන්ඩ් මාක් එකක් දාන්න හරි ජනේෂා ඔෂිනී ඉන්නවා හෑන්ඩ් මාක් එකක් දාලා මම ඔෂිනීව ගමු ඔෂිනී වහිනවද මයික් ඔන් කරන්න ඔෂිනී ඔෂිනීට ඇහෙනවද මාව ඔව් සර් හරි ඔෂිනී කැමරා ඔන් කරලා දෙන්නේ සර් කැමරා එක ඔන් කරන්න බැහැ හරි ඔෂිනීට පුළුවන් ද සර් කරප වැඩේ කරන්න බලමු සර් හරි එහෙනම් මං හිතා ගන්නද හා සර් හරි හරි පළවෙනි එකේ ඉන්නවද ඉන්නවා කී පාරක් එක පාරක් දෙවෙනි
ඉන්නවා කීපාරක් එකපාරක් තුන්වෙනි එකේ ඉන්නවා කීපාරක් එකපාරක් හතරවෙනි එකේ හතරවෙනි එකේ ඉන්නවා කීපාරක් දෙපාරක් හතරවෙනි එකේ දෙපාරක් ඉන්නවා मम लबन सती अवस्था दिन होयागाडे कले अत मे लबन मे हिटल अलू विषय निर्देश पटा ඉතින් අද දවසේ මේ අලුත් පන්තියට යන්න කලින් ග්‍රේන්ඩ් එක පොඩ්ඩක් වෙහෙසවන්න අවස්ථාව දීලා මටත් දෙන්න සර් කියලා හැමෝම ඉල්ලනවා. ඉතින් මේ දැන් ඔයාතේ වැඩේ තියෙන නිසා මම හිතනවා ඔයාට gedara ඉන්න ඇත්ත එක මේක ප්‍රැක්ටිස් කරලා කොහොමද මේක හොයන්නේ මෙතඩ් එක කියලා හොයාගන්න. ඒ වගේම මම අර උත්තරේ කියපු විදිහත් ඔයාට පුළුවන් gedara ඇත්ත එක ප්‍රැක්ටිස් කරලා try කරලා බලන්න කොහොමද මේ වැඩේ කරේ කියලා. හරිද? संबंध हरिंग उत्तेजन कावना हितन विधि पड़ी ऐडिया कावना मैं हर सतुट तरह हेमोमे सा हर एट तंग वाला दिन की हेम तन पटंगड़ तीन नमो मे सिस्टम का दुनिया अतम ऐलैन को दंगलांट पड़ी आपर्चुनिटी अवस्था तीन कलंट विषया संख्या वेडविला विषयान दहायकट की तीन विषया संख्या वेडविला तीन ए विषयान संख्या अवटम कलीन इकट संबंध अतर लोक सेवागेम इन गुरुवर पिता हूदिंग मे वेडीकरणसा इसहट अभी संबंध विला हेमोम लसन पंत करगनयागेम तव दाने आलू अरे मे इन मे वेडेट संबंध वेन्नी විනෝදෙන් සතුටින් අපි වැඩ ටික කරගෙන යමු. එහෙනම් ඊළඟ සතිය ඒ කියන්නේ සෙනසුරාදා අලුත් පන්තියේ අලුත් සිලබස් එකෙන් අපි වැඩේ බ්‍රේන් වොෂ් කරගෙන තියාගන්න බ්‍රේන් ට්‍රේනින් කරගෙන තියාගන්න අපි වැඩේ පටන් ගන්නවා. එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් සුභම සුභ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ओगन तब विस्तर मम ग्रूप ग्रूप अभी बलागम ट्रेन कर लट पड़ी मैं पड़ी ट्रेनिंग कदागंड पुल आई भुवन हेमोटम जय विवा.